ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නිනි. මේ පාස්ටර්නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන පාස්කමේ වචනයයි. අද ජූලි මාසේ 8 වෙනිදා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාදගෙන එනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ මතේ 5 වෙනි පරිච්ඡේදයේ 17 සහ 19 අපි මෙහි කරන්ට යනවා. අපි අලුත් සමානකට අතුල් වෙන්නේ මේ සෞන්දා දවසේ. අපි රජ ගැන ඒ තේමාවම තමයි අපි කතා කරන්න යන්නේ. රජුරුවන් ගැන, රජුරුවන්ගේ රාජ්‍ය ගැන, අනිත් විවිධ දේවල් ගැන, ඒ රාජ්‍ය ජීවත් වෙන ක්‍රමය ගැන. ඉතින් අද අපි කතා කරන්න යන්නේ නීතිය ගැන, නැත්නම් ව්‍යවස්ථාව ගැන. ඉතින් උන්වහන්සේ මේ ආශිර්වාද වාක්‍ය කියලා ඉවරලා මේ කන්ද උඩ දේශනාවේ කොටසක් 17 වෙනි වගන්තියෙන් කියනවා, ව්‍යවස්ථාව හෝ අනාගත වාක්‍ය හෝ අවලංගු කරන පිණිස මා පැමිණ ඇතැයි නොසිතල්. එතකොට ව්‍යවස්ථාව සහ අනාගත වාක්‍ය කියලා කියන්නේ පරණ කිවිසුමට. මේ පරණ කිවිසුම අවලංගු කරන්න නෙමෙයි මං ආවේ, සම්පූර්ණ කරන්න මිස අවලංගු කරන්න නොවෙමි කියලා යේසුස් වහන්සේ කියනවා. ඒ වගේම 18 උන්වහන්සේ කියනවා, සැබවක් නොබලාට කිමි ආසත් පොළවත් පහව යන තෙක් සියල්ල සිදුවනතුරු ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බිඳුවක්වත් පහව යන්නේ නැහැ. ඒ නිසා දැන් 19 තමයි අපිට ඕන කරන වචනේ. එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක්වත් කඩ කරන්නා වූ, කඩ කරන ලෙස මිනිසයන්ට උගන්වන්නා වූ කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යය ඉතා සුළුයි කියනවා. ඔබ කාට හරි උගන්වනවා නම් පරණ කිවිසුමේ දේවල් ඔබ කරන්න ඕනේ නැහැ. දෙමව්පියන්ට දැන් ඔබ ගරු කරන්න ඕනේ නැහැ. ඒක පරණ කිවිසුමේ දැන් ඔබ කරන්න ඕනේ නැහැ. ඒ වගේ උදාහරණයක්. නමුත් ඒවා පවත්වන්නා වූ, උගන්වන්නා වූ කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යය උතුම්යයි කියන ලබන්නේ. ඔබට උතුම් වෙන්න ඕනද මේ දේව රාජ්‍ය? ඔබට මේ ස්වර්ග රාජ්‍ය උතුම් වෙන්න ඕනද? එහෙමනම් මිනිස්සුන්ට උගන්වන්න හැම වචනයක්ම, හැම අනපනතකටම කීකරු වෙලා මිනිස්සුන්ට ජීවත් වෙන්න උගන්වන්න. එහෙම කරපුවාම ඔබ මේ දේව රාජ්‍යයේ උතුම් පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම තමයි ඒක අනිත් පැත්ත. ඔබ කිව්වොත් එහෙම නෑ, මේවා කරන්න ඕනේ නෑ, දැන් මේවා පරණ කිවිසුම ඇතරේ, මේවා අවුරුදු 4ක් අවුරුදු 4000ක් පරණයි, අවුරුදු 6000ක් පරණයි, දැන් මේ ජීවිතය නවීන ජීවිතයක් වෙලා ඒ නිසා මේවා කරන්න පුළුවන්. අපිට කසාද දෙකක් බඳින්න පුළුවන්, කසාද හතරක් බඳින්න පුළුවන්, අපිට මේ විදිහට පවුල් කන්න පුළුවන්. මේ වගේ වැරදි දේවල් අපි ඉගැන්නුවොත් මොකද්ද වෙන්නේ අපිට? බයිබලයේ කියනවා ස්වර්ග රාජ්‍යය ඉතාසුළුයි කියනවා. ඒ නිසා හොඳට පරිස්සම් වෙලා ඔබ ජීවත් වෙන්නට ඕන. ඒ විතරක් නෙමෙයි, ඔබ කියා දෙන්න ඕන මනුස්සයන්ට හැම ආඥා පනතකටම කීකරු වෙන්න. හැබැයි එක පනතක් තියෙනවා ඔබ කීකරු වෙන්න ඕන නැති පනත. ඒ තමයි ඔබ ආයෙත් බැටළුව මරන්න ඕනේ නැහැ, ඔබ ආයෙ එළුව මරන්න ඕනේ නැහැ, ඒ ලේ ඔබ දෙවියන් වහන්සේට ඔප්පු කරන්න ඕනේ නැහැ. ඒකට හේතුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, උන්වහන්සේගේ නිර්මල ලේ පූජා කරලා ඔබ මුදවා ගත්තා. ඒ නිසා ඒක කරන්න ඕනේ නැහැ. ඒ පරණ ගිවිසුමේ තිබ්බට ඒක කරන්න ඕනේ නැහැ. දැන් අලුත් ගිවිසුමේ ජේසුස් වහන්සේ විශ්වාස කරලා ජීවත් වෙන්න. ආමෙන්.